මෙවර LPL තරගාවලියේ පළමු තරගයේ විශාල ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරියේදී අද රාත්‍රී 7:30ට කොළඹ R ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. ඒ අනුව බාබර් අසම් ගුරුබාස් නසීම් සහ ඇතුළු තවත් සුපිරි විදෙස්තරු රැසක්ම අද කණ්ඩායම් දෙක වෙනුවෙන් ක්‍රීඩා කරනවා. තරගයේ කාසේ වාසේ ජයග්‍රහණය කළ කොළඹ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ජප්නා කිනිස් කණ්ඩායමට ආරාධනා කළා. ජප්නා කණ්ඩායමේ පළමු කඩුල වෙනුවෙන් පන්දු වාර 2යි පන්දු 5ක් අවසානයේදී ලකුණු 27ක සබඳතාවය පිහිටුවීමට නිසාන් මදුස්කහා ගුරුබාස් සමත් වුණා. කෙසේ වෙතත් නසීම් සාගේ ක්‍රියාත්මක වීමත් සමගින් ජප්නා ආරම්භක විකට්ටුව ලෙසින් ගුරුබාස් දවා ගැනීමට නසීම් සා සමත් වුණා. ගුරුබාස් පන්දු 11කදී වේගවත් ලකුණු 21ක් ලබා ගැනීමට සමත් වුණා. හතරේ පාර එකක් හා හයේ පාර දෙකක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඉන් අනතුරුව දෙවන විකට්ටු වෙනුවෙන් තවත් ලකුණු 15ක් එක්වන විට ඉක්මන් ලකුණක් කරා පැති මාරු කර ගැනීමේදී චාමික කරුණාරත්න සිය පාදෙන් පන්දුව සාර්ථක ලෙසින් කඩුල්ලට යොමු කිරීමත් සමගින් පන්දුවට පහර දෙන අන්තයට පැමිණෙමින් සිටී නිසාන් මදුස්ක අවාස නමත ලෙසින් දුවදී දෙවියාමකට ලක්ුණා. නිසාන් මදුස්ක රැස්කලේ ලකුණු 12ක් පමණයි. දෙවන විකට්ටු වෙනුවෙන් චරිත් අසලංක හා ටෝහිට් ලකුණු 24ක් එක්කලා. කෙසේ වෙතත් ලක්සන් සදකැන්ගේ පන්දුවක් අමුවේ අසලංක ලකුණු 12කට දැවී යාමත් සමගින් ජප්නා කණ්ඩායමේ තෙවන විකට්ටුව දහිමි වුණා. ඒ අනුව පළමු පන්දු වාර 10 තුලදී කඩුලු තුනක් දැවී ජප්නා කණ්ඩායම ලකුණු 71ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු වාර 15ක් වෙන විට ජප්නා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 118ක් රැස් කළා. සිවන විකට්ටු වෙනුවෙන් ලකුණු 41ක් එක් කිරීමට රෝහිට් සමගින් ප්‍රියමාල් පෙරේරා සමත් වුණා. කෙසේ වෙතත් තරගයේ සිය දෙවන පන්දු වාරයේදී ක්‍රියාත්මක වූ මතිස පතිරණ ප්‍රියමාල් පෙරේරා උඩ පන්දුවක් වෙනුවෙන් ගොදුරු කර ගැනීමට සමත් වුණා. ප්‍රියමාල් පෙරේරා පන්දු 16කදී ලකුණු 22යි 4 පාර 3ක් හා 6 පාර 1ක් ඔහුගේ ඉනිමට ඇතුළත් පස්වන විකට්ටු වෙනුවෙන් ලකුණු 50ක සබඳතාවය පිහිටුවීමට ටෝහිට් සමගින් දුනිත් වෙල්ලාලගේ සමත් වුණා. චාමික ක්‍රියාත්මක වීමත් සමගින් සාර්ථක ඉනිමා ක්‍රීඩා කරමින් සිටී ටෝහිට්ගේ ඉනිම නිමා කිරීමට සමත් වුණා. ටෝහිට් පන්දු 39කදී ලකුණු 54යි 4 පාර 4ක් හා 6 පාර 1ක් ඔහුගේ ඉනිමට ඇතුළත් නොදෙවි පන්දුවට පහර දුන් වෙල්ලාලගේ පන්දු 23කදී ලකුණු 25යි 4 පාර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත් නායක තිසර පෙරේරා පන්දු 7කදී නොදෙවි ලකුණු 14යි 4 පාර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත් ඒ අනුව ජප්නා කණ්ඩායම පන්දු වාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවි ලකුණු 173ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යෙවීමේදී නසීම් සා මතිස පතිරණ චාමිකා සදකැන්නෙක් විකට්ටුව බැගින් දවා ගැනීමට සමත් වුණා. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ ක්ලික් කරන්න.